අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ එක්තරා විශේෂ ධර්ම පරියායක් පිළිබඳව සවන් යොමු කරන්නට විශේෂයෙන් වෙසක් උත්සවය එහෙම නැත්නම් වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන බෞද්ධයන් හැටියට අපි සිද්ධ කරන ඒ ආමිස ප්‍රතිපත්තිමය පූජාවන් පින් කුසල් මාලාවේ අද දවසට નિયમિત net ධර්ම දක්ෂිනාවේ සද්ධර්ම අනුශාසනාවයි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙසක් සතියම අපි net ධර්ම දක්ෂිනාව තුල අපේ පින්වත් දේශකයන් වහන්සේලා මේ උතුම් ධර්ම පරයායන් ඉතාම මැනවින් පැහැදිලි කරමින් විස්තර කරමින් ලෝකයාට අවබෝධ කරගන්න පහසු විදිහට දේශනා මාලාවක්ම සිද්ධ කරගෙන එනවා. ඉතින් අද දවසේ දෙන මේ උතුම් බුද්ධ දේශනාව සිද්ධ කරන්නට ඒ වගේම මුළු මහත් ලෝකේ පුරාම ජීවත් වෙන අයට ඉතාම පහසුවෙන් විශේෂයෙන් මේ කොරෝනා වසංගතය නිසා අසරණ වෙලා ගෙවල් වලට වෙලා ඉන්න පින්නතුන්ට මේ වෙසක් සමය තුල මේ උතුම් කුසලයේ සිද්ධ කරගන්න අවශ්‍ය කරන පහසුව ධර්ම දාණය ලබා දෙන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. රත්නපුර කොස්පැලවින්න අංක 83 ලිපිනේ PA තුසිත පුෂ්පකුමාර පින්වත් මහත්මයා. එතුමාට පොදු අරමුණු කීපයක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. පුද්ගලිකව තමන් වෙනුවෙන් කියලා කිසිම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් අපිට සිහිපත් කළා නැහැ. අපවත් වී වදාළ ගංගොඩවිල සෝමසාමින් වහන්සේට පින් දෙන්න, ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට ආශිර්වාද කරන්න, ධර්ම ශ්‍රවණය කරන සියලු ලෝකවාසීන්ට ඉක්මනින් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව. මේ කල්යාණ මිත්‍ර පොදු ප්‍රාර්ථනාව තමයි එතුමගේ තියෙන්නේ. ඉතින් උතුම් ප්‍රාර්ථනාව ඇතුව පින්කමට දායක වෙන PA තුසිත පුෂ්පකුමාර මහත්මයා ඇතුළු පිරිසගේ ඒ යහපත් අරමුණු බලාපොරොත්තු ඒ ආකාරයෙන් සඵල වේවා. දෙවියන්ටත් ඒ පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කමට දායක වන PA තුසිත පුෂ්පකුමාර මහත්මයා ඇතුළු පින්වත් පිරිසටත් අපි ඔබ හැම දෙනාටත් මෙලව ජීවිතයේ යහපත පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත් පරලොව ජීවිතයේ යහපත පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත් මේ උතුම් කුසල ශක්තිය උපකාර වේවා. සසර දුකින් අත මිදීම පිණිසත් උතුම් නිවනින් සැනසීම පිණිසත් අපි හැම දිනාටම මේ මහා කුසලය පාරමිතාවක්ම වේවා කියන අදිෂ්ඨානය ඇතුව අද අපි මේ ධර්මානුශාසනාව ආරම්භ කරා. පින්වත්නි 2021 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන වෙසක් සතියක් අපි ප්‍රකාශයටපත් කරලා විශේෂයෙන් ශ්‍රී ලංකාවත් බෞද්ධයන් ජීවත් වෙන ලෝකේ සෑම රටකමත් සතියක් පුරාවටම මේ වෙසක් අසිරිය සමරනෝ
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කුමාරයෙක් හැටියට මනුස්ස අම්මා කෙනෙකුගේ කුසකින් මෙලවට බිහි වෙලා මනුස්ස දරුවෙක් විදිහට ඔබ මම වගේ මේ මහ පොළොවේ තියෙන ඒ සාරය උරාගෙන ජීවිතය සකස් කරගෙන සියලු රාජ සම්පත් අතහැරලා දාලා අබිනිෂ්ක්‍රමණය කරලා ඒ මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන එතැන් පටන් 45 වසක් අවුරුදු 45ක් සම්බුද්ධ ජීවිත කාලය පුරාවටම රෑ දවල් දෙකේ අවැසි සුලං කුසගිනි පිපාස වෙනත් කායික ලෙඩ දුක් ගැන මේ කිසිම දෙයක් ගැන නොතකා අප්‍රමාණ දෙවියන් මිනිසුන්ගේ යහපත පිණිස ධර්මචාරිකාවේ හැසිරුණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් මේ ලෝකයේ වෙනත් කිසිම කෙනෙක් කළපු නැති විශාල කැපකිරීමක් කළපු භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය අප්‍රමාණව සුවපත් කරපු භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනුවන් පාවදාල මේ කියන ත්‍රි මංගල්‍යේ බෝසතාණන් වහන්සේගේ උපත මහා බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන මේ තෙමඟුල සිහිපත් කරලා රට ලෝකේ පුරාම මේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි දෙවියන් අතර බඹුන් අතර පවා ප්‍රමාණ පුද පූජාවල් ප්‍රීති ගෝසා සිද්ධ කරන එහෙම නැත්තං නොයේ දාන ධර්ම ආදී කුසල ධම්මල දෙවියන් මිනිසුන් නිහැලෙන මේ පින්බර වෙසක් සමය තුලයි අද අපි මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ net fm ආයතනයේ සභාපතිතුමා ඒ වගේම විදායක ශ්‍රේණියේ පින්වත් පිරිස කාර්ය මණ්ඩලයේ පින්වතුන් ඒ වගේම ශ්‍රාවක පින්වතුන් මේ සියලු දෙනාගේම කාරුණික ඉල්ලීම පරිදි මේ දිනවල මේ වෙසක් සතිය නිමිති කරගෙන අපේ රටට මුළු මහත් ලෝකයට මේ කොරෝනා ව්‍යසනයෙන් අත මිදෙන්න හැම දිනාටම ධර්ම අවබෝධය ලබාගෙන මෙලව පරලව සුවපත් කරගන්න කරුණාවෙන් ඒ සියලු දෙනාටම අප්‍රමාණ කරුණාවකින් මේ විශේෂිත ධර්මානුශාසනා හත සිද්ධ කරන්නටේ කියලා මහා සංඝරත්නය හැටියට අපට කරන ලද කාරුණික ආරාධනාව පිළි අරගෙන මේ සතිය පුරාවටම එකම ධර්ම පරයායක් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒ තමයි සත්ත බෝධ්‍යාංග ධර්ම. එහෙම නැත්නම් සසර දුකින් අත මිදීම වෙනුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන කෙනෙකුට නිර්වාණ අවබෝධය කරා යන පුද්ගලයෙකුට ඒ උතුම් වාසනාව ලබන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. එහෙම නැත්නම් ඒ උතුම් වැඩපිළිවෙල ඒ සසර දුකින් අත මිදීම අමා මහ නිවන සාක්ෂාත් කිරීම කියන අතිශේෂ්ඨ කටයුත්ත ප්‍රතිඵලය ලබා ගන්නට ඒ තැනැත්තා විසින් ගොඩනගා ගත යුතු ධර්මතා ඒවට තමයි බෝධ්‍යාංග එහෙම නැත්නම් සම්බෝධිය පිණිස අවබෝධයට උපකාර වෙන ධර්ම කියලා කියන්නේ. එතකොට මේ බෝධ්‍යාංග ධර්ම හත පිළිබඳව අපිට තනියම කතා කරන්න බෑ. එහෙම නැත්නම් එක බෝධ්‍යාංගයක් පිළිබඳව තනියම කතා කරන්න බෑ. බෝධ්‍යාංග ධර්ම ගැන කතා කරනකොට අපිට මුලක ඉඳලා පිළිවෙලකට කතා කරන්න ඕන. මේ එක කාරණයක් ගැන විතරක් කතා කළොත් එහෙම කිසිම පැහැදිලි බවක් නැතුව යනවා. ඒ නිසා අපි ඊටාම සරලව සහ අවශ්‍යම කරන කරුණු ටික මූලිකව සාකච්ඡා කරගෙන අද දවසට નિયમિત මේ සප්ත බෝධ්‍යාංග ධර්ම තුල අද දවසට નિયમિત බෝධ්‍යාංගය පස්සද්දි සම්බෝධ්‍යාංගය එහෙම නැත්නම් පස්සද්දි සම්බෝධ්‍යාංගය ගැන අපි දීර්ඝව සාකච්ඡා කරනවා. එතකොට ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දිනාටම මේ දේශනාවේ නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සම්බෝධිය පැත්තට උපකාර වෙන ධර්ම. දැන් අපි කියන්නේ රාජපාක්ෂිකයෝ කියන්නේ රජුරුවන්ගේ පැත්තට පක්ෂපාතී අය. එතකොට මාරපාක්ෂික ධර්ම කියන්නේ මාරයාගේ පැත්තට පක්ෂපාතී අය. විපක්ෂ කියලා කියන්නේ වැරදි පැත්තට කියන එකම නෙමෙයි විරුද්ධ පැත්තේ කියන එක.
එතකොට ඒ වාගේ බෝධිපාක්ෂික කියලා කියන්නේ සම්බෝධියට බෝධියට අවබෝධයට පක්ෂපාතී ධර්ම. එහෙම ධර්ම 37ක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානෙ. එතන කරුණු හතරයි. සතර ඉද්ධිපාද. එතන කරුණු හතරයි. සතර සම්්‍යප්ප්‍රධාන වීරිය. එතන කරුණු හතරයි. පංච බල. එතන කරුණු පහයි. පංච ඉන්ද්‍රිය. එතන කරුණු පහයි. සප්ත බෝධ්‍යාංග. එතන විශේෂ කරුණු හතයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන කරුණු අටයි. මේ ඔක්කොම කරුණු 37ක් මේ ධර්මයේ පෙන්නනවා. එතකොට අපි මේ දේශනාව පැහැදිලිව කරගන්න ඕන නිසා මේ විදිහට ආරම්භ කරනවා. අපි දැන් මුලින්ම කතා කරන්න ඕනේ එහෙමනම් සතර සතිපට්ඨාන ඉඳලා. සතර සතිපට්ඨානීය ඊටාම සරලව මම මේ ටික මූලිකව හඳුන්වනවා නම් මේ දිනවල සාමින් වහන්සේලා පැහැදිලිව මේ දේශනාව කරගෙන යනවා. සතර සතිපට්ඨානෙ කවුරුත් දන්නවා. කය ගැන, කායික ක්‍රියා ගැන නුවණින් සලකා බැලීම. ඊළඟට සිත ගැන, සිතුවිලි ගැන නුවණින් සලකා බැලීම. ඊළඟට විඳීම ගැන නුවණින් සලකා බැලීම. ඊළඟට පංච නීවරණ ගැන, පංච උපාදාන ස්කන්ධය ගැන, ආයතන ගැන, චතුරාර්ය සත්‍ය ගැන, භෝජ්‍යාංග ගැන නුවණින් සලකා බැලීම. මේ ඔක්කොම සතර සතිපට්ඨානය කියන කොටසේ තියෙනවා. අපේ ජීවිතයේ සහ සිතුවිලි සකස් වෙන්නේ සතර සතිපට්ඨානය තුළ. සතර සතිපට්ඨානෙන් බැහැරව නෙවෙයි. සතිපට්ඨාන සමුදය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ පෙන්නනවා සතිපට්ඨානය කියලා කියන්නේ හේතුඵල දහමින් හටගන්න එකක් කියලා. ඒක සංකතයක්. කය කියන්නේ මොකක් ප්‍රත්‍යයෙන් හටගන්න එකක්ද? ආහාර නිසා හටගත් එකක්. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සිත හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. මේ ධර්ම තියෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන්. මානසිකාරය නිසා මානසිකාර කරන්න බැරි නම් අපිට මේ කිසිම ධර්මයක් අවබෝධ කරන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයේ සිත පිහිටවනකොට හැම කායික ක්‍රියාවකම හිත පිහිටුවාගෙන ඉන්න කියලා. ඔය අතරේ හිතක් පහළ වෙනකොට ඒ සිත පහළ වුණේ කොහොමද කියලා දැනගන්න ඕන, දැක ගන්න ඕන. විඳීමක් ඇති වෙනකොට ඒ විඳීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් සිදුවෙන බව අපි දැනගන්න ඕන. මේවා නුවණින් විමසා බලන්න ඕන. ඒක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන තුන බලාගෙන ඉන්නේ ධම්මානුපස්සනාවෙන්. කායානුපස්සනාව කයේ යථා ස්වභාවය, වේදනානුපස්සනාව වේදනාවේ යථා ස්වභාවය, චිත්තානුපස්සනාව සිතේ යථා ස්වභාවය. මේ ඔක්කොම නුවණින් විමස විමසා බලන එක ධම්මානුපස්සනාව. හිත ගැන නුවණින් විමස විමසා බලනකොට නාම රූප තමයි විමසන්න තියෙන්නේ. වේදනාව ගැන නුවණින් විමසලා බලනකොට විමසන්න තියෙන්නේ නාම රූප තමයි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මේවා මේ ටික තමයි විමසන්න තියෙන්නේ. ආයතන තමයි එතනදි විමසන්න තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය තමයි විමසලා බලන්න තියෙන්නේ. වෙන දෙයක් මේකේ නැහැ. ඊළඟට තියෙන්නේ සතර ඉද්ධිපාද. ඉතින් මේ විදිහට සතර සතිපට්ඨානයේ සිත පිහිටවාගෙන ඉන්නකොට මේ හිතේ ඉද්ධිපාද වැඩෙනවා. ඉද්ධිපාද කිව්වේ අවබෝධයට රුකුල් දෙන බලවත් දේ. ඉරදිප්පාද අවබෝධයට රුකුල් දෙන බලවත් හතරක් තියෙනවා. එකක් තමයි ඡන්දය. ඒ කිව්වේ සතර සතිපට්ඨානයේ වැඩිවීමට තියෙන කැමැත්ත. දැන් මේ සියලු දේ අපි කියමු දැන් මේ බෝධ්‍යාංග හැම දෙයක්ම මේ සතර සතිපට්ඨානයේ මුල් කරගෙන තමයි ගොඩ නැගිලා තියෙන්නේ. සතර සතිපට්ඨානයේ වඩා ගන්න තමයි මේවා නිර්මාණය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා පිය උරුමයෙන් ලැබිච්ච භූමිය ආරක්ෂිත භූමිය, ආරක්ෂා සහිත පිය උරුමයෙන් ලැබිච්ච භූමිය තුළ අපි හිටියොත් අපිට ආරක්ෂාවක් තියෙනවා කියලා. අර කැටකිරිල්ලගේ කතාව මතකනේ. එක කැටකිරිල්ලක් කවදාකවත් නැතුව පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා එන්න ඕන කියලා ටිකක් උඩට නැංගා. අහසේ උඩට ටිකක් පිය ඇඹුවා. කියලා වැඩිපුර උඩට වෙනදා යන මට්ටමට වඩා. මේක දැක්ක රාජාලිය. දැකලා වේගෙන් කැටකිරිල්ල ඉන්න දිහාට ඇවිල්ලා කැටකිරිල්ල අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ කැටකිරිල්ල අඬන්න පටන් ගත්තා. ඇහුවා ඇයි කියලා. අනේ මට වැරදුනා.
මම මගේ පිය උරුමේ ලැබිච්ච ජාත භූමියේ උරුම භූමියේ ඉන්නේ නැතුව වැරදි පැත්තකට ගියා. ඒක තමයි මට මේ විනාශය උනේ කියලා කෑ ගහන්න අඬන්න පටන් ගත්තා. ඒ පාර ඇහුව කැටකිරිල්ලියේ එහෙනම් උඹටත් තියෙනවද බං පිය උරුමේ ලැබිච්ච එකක් මහ ලොකුවට කොහෙද කියලා ඇහුවා. ඔව් කිව්වා. මට පිය උරුමේ ලැබිච්ච තැනක් තියෙනවා. මං එතන හිටියානම් මම තමුන්ට අහුවෙන්නේ නැහැ කියලා කැටකිරිල්ලි කිව්වා. ඊට පස්සේ රාජාලියා බොහොම සරපඩුස විදියට දැන් එයා ලොකු හපංකම් තියෙන කෙනෙක් නිසා එයා කිව්වා උඹට පුළුවන් නම් මේ ලෝකේ ඕනම තැනක ඔය කියන පිය උරුමේ තියෙන තැනක ගිහිල්ලා හැංගියන්කු මම අල්ලගන්නේ නැද්ද බලන්න කියලා. කැටකිරිල්ල ඊට පස්සේ අතෑරියා. කැටකිරිල්ල මේ ලොක්කගෙන් අතෑරුණාට පස්සේ වේගයෙන් ගිහිල්ලා තමන්ගේ පිය උරුමේ ලැබිච්ච තැන නතර වුණා. කොහෙද? කුඹුරේ පස් කොටලා පස් පිඩැල්ලක් අර උදැල්ලෙන් පස් පිඩැල්ල කොටලා පෙරලලා තියෙනවා. ඔය පස් පිඩැල්ල යට තමයි මෙයාගේ පිය උරුමේ ලැබිච්ච තැන මේ කැටකිරිල්ලට ඉන්න තියෙන එතන. කැටකිරිල්ල ගිහිල්ලා අර පස් පිඩැල්ල උඩ හිටගෙන කිව්වා ඒ රාජාලියෝ දැන් පුළුවන් නම් වරෙන් මාව අල්ලගෙන බලාපන් කිව්වා. හා කියලා රාජාලිය පුළුවන් තරම් වේගෙන් තට්ටු ගහලා වේගෙන් කැටකිරිල්ල ඉන්න දිහාට ආවා. ඊතලේ වාගේ එනකොට කැටකිරිල්ල මොකද කළේ? ලං වෙනවත් එක්කම පස් පිඩැල්ල යටට රිංගුවා. රාජලිය වේගෙන් ආවා. ආපු වේගෙට පාලනය කරගන්න බැරි වුණා. පස් පිඩැල්ලේ හොටේ වැදුනා. එහෙමම මැරිලා වැටුණා වැදිච්ච වේගෙට. කැටකිරිල්ල බේරුණා. පිය උරුමේ ලැබිච්ච තැන ජාත භූමිය. අපිටත් පිය උරුමෙන් ලැබිච්ච තැන ඉන්න කියන මේ මාර්යාගේ කරදර වලින් නිදහස් වෙන්න ආරක්ෂා වෙන්න අපිට පිය උරුමේ ලැබිච්ච තැන මොකද්ද? බුදුරජාණන් වහන්සේ තමයි අපේ පියා. බුදු පියාණු අපි උන්වහන්සේගේ ශ්‍රාවක දරු. එහෙමනම් ශ්‍රාවක දරු වෙච්ච අපිට පිය උරුමෙන් බුදුරජාණන් වහන්සේ ගුරුමේ ලැබිච්ච දේ තමයි මේ කියන සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුල තමයි අපිට වාසය කරන්න කියන්නේ නිතර. සතර සතිපට්ඨානය තුල වාසය කරන කෙනාට මාර්යාගෙන් මිදිලා ආරක්ෂිත ස්ථානයක ඉන්න පුළුවන්. එහෙමනම් මේ සතර සතිපට්ඨානය තමයි මේ ධර්මයේ මූලික හරයක් විදිහට පෙන්වන්නේ. ඒ සතර සතිපට්ඨානය දියුණු කරගන්න අවශ්‍ය කරන දේවල් හැටියට මේවා පෙන්වනවා. අපි දැන් කියනවා ඉද්ධිපාද හතරක් ගැන. පළමුව යන ඡන්දය. ඒ කියන්නේ සතර සතිපට්ඨානය වැඩිවීමට තියෙන කැමැත්ත. දැන් මේ වෙලාවේ මෙතන ඉන්න මේ බණහගෙන ඉන්න ඔක්කොටම වගේ මං හිතනවා මේ ඡන්ද ඉද්ධිපාදයේ යම් යම් විදිහට තරමක් කෝදුරට වැඩිලා තියෙනවා. නැත්තම් මේ මහරෑ පැයක් දෙකක් ඇහැරගෙන වාඩි වෙලා අනිත් තියෙන වැඩ කටයුතු ඔය නාටි උසුළු විසුළු මේවා අතහැරලා මේ ඉන්න එක ලේසි නෑ. දැන් කාලේ තියෙන ජරමරවල හැටියට ලේසි නෑ බණක් අහගෙන ඉන්නේ. මේකට කැමැත්තක් තියෙන පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා. රැකියාවල් වලට යන්නේ නැතුව සමහරවල්ලාට කලින් ඒවා ඇරිලා ඇවිල්ලා බණ ටික අහන්න ඕන කියලා. අනිත් තියෙන සුළුසුළු වැඩ ඉක්මනට ඉවර කරලා දාලා නිවාඩු හදාගෙන සියලු වැඩ කටයුතු නවත්තලා මේ කැමැත්තෙන් කරන්නේ මොකද්ද? මේ දුකෙන් මිදෙන වැඩපිළිවෙලක් හොයනවා. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති ඡන්දිද්ධිපාදෝ. එහෙමයි ඡන්ද ඉද්ධිපාදේ ගැන දේශනාවේ තියෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත මුල් කරගෙන කැමැත්ත තියෙන්නේ මොකටද? දුකෙන් මිදෙන්න. එතකොට දුකින් මිදීමේ කැමැත්තෙන් හිත එකඟ වෙලා පිළිවෙලකට අකුසල ධර්ම දුරු කිරීමේ වීරියෙන් යුතුව මොකද කරන්නේ? අනිත්‍ය සංඥාව හරි අසුභ සංඥාව හරි ආදීනව සංඥාව හරි වඩනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. ඒක ඡන්දිද්දිප්පාදය. ඊළඟට හිතේ කැමැත්ත, එහෙම නැත්නම් චිත්ත ඉද්දිප්පාදය. කෙනෙකුට තියෙනවා බලවත් කැමැත්තට වඩා ඒ සඳහා යෙදෙන සිත චිත්ත ඉද්දිප්පාදය. ඒ කියන්නේ දැඩි ලෙස හිත පිහිටවා ගන්නවා. එයා දැඩි අදිස්ථානයක් ඇති කර ගන්නවා. මම කොහොම හරි මේ දුකෙන් මිදෙනවා කියලා. අදිස්ථානයක් මුල් කරගෙන ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බලමින් හිත සංවර කරගෙන වීරිය කරමින් එයා ධර්ම මාර්ගේ යන්න පටන් ගන්නවා. එතකොට දුකෙන් මිදීමේ කැමැත්ත ඇති වෙනවා. ඒ සඳහා හිත එකඟ වෙන පිළිවෙලට අකුසල ධර්ම දුරු කිරීමේ වීරියෙන් යුතුව සතර සතිපට්ඨානෙ බලවත් ලෙස හිත පිහිටවාගෙන ඉන්නවා. ඒකට කියන්නේ චිත්ත ඉද්ධිපාදේ. ඊළඟ වීරිය චතුරංග සමන්නාගත වීරිය සතර සම්‍යප්පදාන වීරිය. ඒ කියන්නේ එයා දැඩි වීරියක් ගන්නවා අකුසල ධර්මයන් දුරු කරන්න, අකුසල ධර්මයන් නූපදවා ඉන්න, කුසල ධර්මයන්
උපදවාගන්ට නොවැඩුන කුසල ධර්මයන් මතු කරගන්ට වැඩුන කුසල ධර්මයන් දියුණු කරගන්ට මහන්සි ගන්න. ඒක මහන්සි ගන්නවා කියන්නේ මහත් වීරියක් දරනවා. ඒක වීරි ඉද්දිපාදේ. ඊළඟට විමංසා නුවණින් විමසනවා හතරවෙනි එක. විමංසා ඉද්දිපාදේ. විමංසා කියන්නේ නුවණින් විමසලා බලනවා. දැන් අපි මේ පුරුදු කරන ක්‍රමයේ බොහෝ සෙයින් විමංසා ඉද්දිපාදයට බර වෙලා තියෙන නුවණින් විමසීමසා මේවා තෝරලා බේරලා ගන්නවා. දැන් බණක් අහන කෙනෙකුට ඒ දෙයට ගොඩක් උපකාර ලැබෙනවා. එතකොට දුකෙන් මිදීමේ කැමැත්ත ඇතිවන හිත එක්තැන් වෙන පිළිවෙලට අකුසල ධර්මයන් දුරු කිරීමේ වීරියෙන් යුතුව සත සතිපට්ඨාන පිළිබඳ නුවණින් විමසීමසා ඉන්නවා. ඒ ඉද්දිපාදේ. මොකක් හෝ වේවා නුවණින් විමසීමක් ඕන. ওই විදිහට සතර සතිපට්ඨානය ඔස්සේ ඉද්දිපාද හතර වඩනකොට එයාට පිහිටනවා වීරියක්. මොකද්ද වීරිය? සතර සම්‍යප්පදාන වීරිය. නූපන්න අකුසල ධර්මයන් නූපදවීම ඒකට වීරිය කරනවා. උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. නූපන් කුසල ධර්මයන් උපදවා ගන්න වීරිය කරනවා. උපන් අකුසල ධර්මයන් පවත්වාගෙන යන්න වැඩි දියුණු කර ගන්න වීරිය. දැන් හිතට රාගයක් හරි ද්වේෂයක් හරි වෙනත් අකුසලයක් හරි ඇවිල්ලා නැත්තම් ඒවා හිතට එන්න නොදී ඉන්න වීරිය කරනවා. ඒකට කියනවා නූපං අකුසල ධර්ම නූපදවන්න වීර්ය කරනවා. දැන් ඔන්න හිතට දේශයක් හරි රාගයක් හරි වෙනත් අකුසල ධර්මයක් ආවනම් ඒක පෝෂණය වෙන්න නොදී වහාම ප්‍රහාණය කරන්න වීර්ය ගන්න. ඒකට කියනවා උපං අකුසල ධර්ම ප්‍රහාණය කරන්න වීර්ය ගන්න. ඊළඟට තමන්ගේ හිතේ නොවැඩුණ ගුණ ධර්ම සමත විපස්සනා භාවනා වගේ කුසල ධර්ම උපදවා ගන්න කරන වීර්ය තමයි නූපං කුසල ධර්ම උපදවා ගන්න කරන වීර්ය කියන්නේ. ඊළඟට වැඩුණ ගුණ ධර්ම සමත විදර්ශනා භාවනා තියෙනවා. ඒ කුසල ධර්මයන් පිරිහෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන පවත්වාගෙන යන්න. ඒ වගේ මේවා තව තව වැඩි දියුණු කර ගන්න උත්සාහය තමයි උපං කුසල් පවත්වාගෙන යන්න වැඩි දියුණු කර ගන්න උත්සාහය. වීරිය. මේ වගේ වීරියක් පුරුදු කරන සමහරුන්ට තියෙනවා මහ පුදුම විදිහ හිතේ හයියක්. මොකක් ගියත් ඉද්දිපාද හතර වැඩෙන්න ඕන. මොන විදිහට ගියත්. ඊළඟට සීක බල. එහෙම නැත්නම් පංච බල. අර විදිහට එනකොට එයා තුල තියෙනවා සීක බල. සීක බල කියන්නේ දැන් මෙතන පංච බල ගත්තා සද්ධා හිරියොත් අප වීරිය පඤ්ඤා. එයා අදහනවා බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයේ. උන්වහන්සේ මේ කරුණෙන් සම්බුදුයි කියලා දන්නවා. දැඩි ලෙස ඉන්නවා එතන. ඒ වගේම සිල්වත්. කය වචනේ සංවරයි. ඊළඟට හිත සංවර කරගන්න උත්සාහ ගන්න අසීමිතව. හිරි කියන්නේ පව් කරන්න ලැජ්ජයි. ඒ වගේම බයයි. ඔත්තප්ප කියන්නේ ඒ බයට. පව් කරන්න තියෙන බයට. ඊළඟට වීරිය උපන් අකුසල ධර්මයන් දුරු කරන්න වීරිය කරනවා. නූපන් කුසල ධර්මයන් උපදවා ගන්න වීරිය කරනවා. නූපන් කුසල ධර්මයන් නැවත නැවත නූපදින ආකාරයට කටයුතු කරනවා. උපං කුසල ධර්මයන් විනාශ නොවි පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. ඊළඟට පංච උපාදානස්කන්ධය පිළිබඳ හේතුඵල පිළිවෙලට විමසන නුවණට කියන ප්‍රඥාව කියලා. ඊළඟට තියෙනවා කලින් කිව්ව කරුණු වලට අමතරව තව කරුණු දෙකක් මෙතන. සුත සහ ඡාග. එතකොට සද්ධා සීල සුත ඡාග පඤ්ඤා. මේවා සීක බල. සුත කියන්නේ ස්කන්ධ ධාතු ආයතන පංච උපාදානස්කන්ධය. පටිච්ච සමුප්පාදි චතුරාර්ය සත්‍ය යන ධර්ම කාරණා පිළිබඳ භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳ දැනීම. ඒ ධර්මයේ අහලා දරාගෙන වචනෙන් පුරුදු කරගෙන ඉන්නවා. මේ බණ අහන එක ඒකට ගොඩක් උපකාර වෙනවා. ඊළඟ ඡාග කිව්වේ ත්‍යාගවන්ත බව, පරිත්‍යාගශීලී බව, දීමට තියෙන කැමැත්ත. ඊළඟට අපිට හම් වෙනවා මේ තත්වය නිසා එයා තුළ ඇතිවෙන ඊළඟ දියුණුව. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ කිව්වේ අර කියපු කරුණු දියුණු වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතනත් මුලට තියෙන්නේ ශ්‍රද්ධාව. කලින් තිබුණ ශ්‍රද්ධාව දැන් දියුණුයි. පියවරෙන් පියවර ඉස්සරහට. එයා ශ්‍රද්ධාවෙන් අදහනවා බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ. ධර්මයේ පිළිබඳ ලොකු විශ්වාසයක් එයාට තියෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ගුණ දන්නවා. අපි අර මීට පෙර සතියක දිව්‍ය පද ගැන කතා කරනකොට ওই තුනුරුවන්ගේ ගුණ දීර්ඝව විස්තර කළා. දැන් මෙයාට තෙරුවන් පිළිබඳ බලවත් ශ්‍රද්ධාව තියෙනවා. ඒකට අවෙච්ඡප්පසාදී නොසෙල්ලෙන ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට සති කිව්වේ සතර සතිපට්ඨානෙ හිත පිහිටවීම හැකියාව. සමාධි කිව්වේ සතරවෙනි ධ්‍යානෙ දක්වාම හිතේ සමාධිය. ප්‍රඥාව කිව්වේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් විමසීමේ හැකියාව. මේ එකම දේවල් දිගින් දිගට දියුණු වීම තමයි මෙතන කියන්නේ. මේ දවස්වල අපි දිගටම වඩන්නේ ඒවා. ඉතින් ඔය කියාපු සියල්ලම මේ මාර්ගයේ වඩන කෙනාගේ හිතේ වැඩෙන දේවල්. ධර්මයේ වැඩෙන්න ගත්තම මේවා යන්තම් හරි හිතේ පිහිටනවා. හැබැයි සමහර වෙලාවට පුද්ගල වෙනස්කම් බලපානවා. කේකයිගේ චරිතවල වෙනස්කම්. ඒ විදිහට වෙන්නේ අපි සංසාරේ පුරුදු කරව පිළිවෙල නිසා. ධර්මයේ අඩුපාඩුවන්නේ මේ තම තමන්ගේ එකක් ඒ ප්‍රශ්නේ. ඒ නිසා සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව සැපයි, සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව දුකයි.
මොකද්ද මේ ප්‍රතිපදාව සැපයි කියන්නේ යාට බොහොම පහසුවෙන් හිත සමාහිත වෙනවා බොහොම පහසුවෙන් හිත සමාධිගත වෙනවා සමහර කෙනෙකුට පැය භාගයක් යනකොට හොඳට සමාධියක් ඇති වෙනවා විනාඩි ගාණක් අතරත් ඒක වෙනවා සමහර කෙනෙකුට මාස ගණන් වීර්ය කළා සමාධියක් හදා ගන්න බෑ ඉක්මනින් හිත සමාධිගත වෙනවා කියන්නේ පුණ්‍ය විපාකයක් ඒක එක්තරා ජයග්‍රහණයක් ඒ කියන්නේ යාගේ හිත බාහිර අරමුණු කරා දුවමින් පීඩා විඳින්නේ නැතුව තරහින් එන අරමුණු වල පීඩා විඳ විඳ ගැටෙන්න යන්නේ නැතුව නිදිමතින් අලසකමින් එන අරමුණු වලින් පීඩා විඳින්නේ නැතුව හිත විසිරීමෙන් ඇතිවෙන පීඩා නැතුව සැකයෙන් ඇතිවෙන පීඩා නැතුව සමාධියත් තුල බැසගත්ත සිත පවත්වාගෙන යාට හිත දියුණු කරගන්න පුළුවන් එයා සමාධියත් තුල හිත පිහිටවා ගත්තාම පීඩාවක් නැහැ ඒක සැපයක් බොහොම පහසුවක් පීඩාවක් නැති තන සැපයක් තියෙනවා ඒ සැප සහිත ප්‍රතිපදාවෙන් තමන්ගේ ජීවිතය සකස් කරගන්න හැබැයි ඒක ආඩම්බරයට කාරණයක් කරගන්න හොඳ නැහැ මොකද එහෙම වුණොත් ඒක අකුසලයක් නිසා දැන් සත්පුරුෂයෙකුගේ ලක්ෂණය තමයි තමන්ට උසස් දෙයක් ලැබුණාම ඒකෙන් තමන් උසස් කරලා අනිත් අය පහත් කළ සලකන්නේ නැහැ ඒක සත්පුරුෂයෙක්ගේ ලක්ෂණයක් ඒ නිසා සත්පුරුෂයෙක් හැමතිස්සෙම තමන්ට උසස් දෙයක් ලැබුණාම ඒක අනෙත් අයට ලැබේවා කියලා හිතනවා මිසක් අනෙත් අයට එහෙම එකක් නැහැ කියලා එයා හෙලා දැකලා පෙලා දැකලා කතා කරන්නේ නැහැ ඒක හොඳ දෙයක් නෙමෙයි ඒක පව් බාහිර කෙනෙක්ගේ දුර්වලකම අධ්‍යා බලලා හිනහ වෙන එක ලොකු පාපයක් මොකද අපේ දුර්වලකම් තියෙනවනේ තම තමන්ගේ අපි හැම කෙනෙක්ගේම දුර්වලකම් දැන් රහතන් වහන්සේලාගේ උනත් යම් යම් සසර පුරුදු තියෙනවා කාගේ කාගේ දුර්වලකම් තියෙනවා ඉතින් අපි සසරින් මිදෙන්න නම් ඒ අඩුපාඩු වලිනුත් මිදෙන්න ඕන හිත දියුණු කරගන්න කෙනෙකුට සමාධියක් සමාධිමත් හිතක් සකස් කරගෙන ඉන්නකොට වැඩියෙන්ම ලොකු පහසුවක් තියෙනවා ඒක සැප ප්‍රතිපද එයාටත් තියෙන ඉන්ද්‍රිය ධර්ම ටික තියෙනවා සමහර කෙනෙකුට මුදු විදිහට සමහර කෙනෙකුට ප්‍රබල විදිහට ඔය ඉන්ද්‍රිය ධර්ම ඇති වෙනවා එයත් පුරුදු කරන්න ඕන අර මුලින් කියපු කරුණු පහ මොනවද ඒ කයේ අසුබය අසුබයෙන් කය දෙස බලන්න ඕන ආහාරයේ පිළිකුල බලන්න සියලු ලෝකේ නොඇලීම තියෙන්න ඕන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බැලීම මරණ සතිය මරණය කියන එක ඕනම මොහොතක කුමන හෝ අන්දමකින් තමන් කරා එන්න පුළුවන් බව නිතර සීකරන්න එයත් ඒ පහේ ඉන්න ඕන එයාටත් ඉන්ද්‍රිය ධර්ම හැටියට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වැඩෙනවා සමහර කෙනෙකුට සමාධිය බලවත් නැහැ නමුත් නුවණින් බුද්ධියෙන් කල්පනා කරන්න පුළුවන් එයා සමාධිය බලවත් නැති නිසා බුද්ධියෙන් නුවණින් කල්පනා කරනවා විතරයි ඒ නිසා එයා නිරන්තරයෙන් පංච නීවරණයන්ගෙන් බැටකනවා පංච නීවරණයන්ගේ පහරට ලක් වෙනවා ඒක දුකක් සැපක්ද කාමික කියන්නේ නිදිමතවල් අරවම කරදර වෙනකොට ඒක සැපක් නෙමෙයි ඒක දුකක් අනේ ඒ නිසා එයා ඉන්නේ දුක් සහගත ප්‍රතිපදාවක් තුල මුගලන් මහරහතන් වහන්සේට උනේ දුක්ඛ පටිපදා හැබැයි කිප්පා බින්ඥා මුගලන් මහරහතන් වහන්සේට මේ තීන මිද්ද එහෙම නැත්නම් මේ නිදිමත ගොඩාක් බලවත් උනානේ අපි ඉස්සරහට ඒක ගැන කතා කරනවා ඒ වගේ දුෂ්කර ප්‍රතිපදාව නිදි මරාගෙන සෑහෙන නිදිමතින් බැටකන්ට හැබැයි දුක්පතිපදාවේ හිටියට එයාටත් තියෙන ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා එයා කරන්න තියෙන්නේ කය අසුබේ බලමින් ආහාර පිළිකුල බලමින් සීල ලෝකයන්ගේ නොයල්ම ඇති කරගෙන සීල සංස්කාරයන්ගේ අනිත්‍ය බව බලමින් මරණ සතිය වඩමින් ඉන්න එක. අන්න ඒක තමයි දුක්පතිපදාව. එතකොට ප්‍රතිපදා දෙකක් සමහර කෙනෙකුට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩෙන කෙනා සමාධිය පාදක කරගෙන විදර්ශනාවට හිත දානවා. දැන් ඊට පස්සේ එයාට එක එක ආයතනයන්ගේ අනිත්‍ය ස්වභාවය පේනවා. ඒක සමාධිය මුල් කරගෙන විදර්ශනා වැඩි වීම. සමහර කෙනෙකුට විදර්ශනා වඩනකොට විදර්ශනා මුල් කරගෙන සමාධියක් වැඩිනවා. ඒක විදර්ශනා මුල් කරගෙන සමාධිය වැඩි වීම. සමහර කෙනෙකුට මේ දෙකම එකට සමහර කෙනෙකුට මේ දෙකම වැඩෙන්නේ නැහැ. එයා මොකද කරන්න ඕන? හිස ගිනිගත් කෙනෙක්ගේ ගින්න නිවන්න උත්සාහ ගන්නවා වගේ උත්සාහ ගන්න ඕන. එතකොට එයාටත් පුළුවන් දියුණුවක් ඇති කරගන්න. ඉතින් ඒවා තමයි පුද්ගල වෙනස්කම්. අපි ඔක්කොම කෝටම තියෙන්නේ එකම හිතනම් අපි ඔක්කොම එකම විදිහට ධර්මය අවබෝධ කරනවා නම් මෙච්චර මහන්සි වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ තරම් දීර්ඝව විස්තර කර කර 84000 ධර්මස්කන්ධය කියන්න ඕනේ එක කාරණා ටිකක් කිව්වහම ඇති මේ නොඑක් චරිත නොඑක් පුද්ගල චරිත තියෙන ඉඳ තමයි විස්තර කළා බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම ගැලපෙන්න කියලා තියෙන්නේ එහෙම එකක් නැහැ ඒකයි පුද්ගල වෙනස්කම් කියන එක පුදුම විදිහට බලපානවා 10 දෙනෙක් අරගෙන ඇහුවොත් මොනවද කැමති කියලා 10 වර්ගයක් 10 දෙනෙකුට ධර්ම දේශනාවක් කළොත් 10 දෙනාට ඒක තේරෙන්නේ 10 ආකාරයකට. ඒ නිසා මේක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පිහිටියට පස්සේ ඒක බලවත් ශක්තියක් වෙනවා. ඒ කියන්නේ අකුසල ධර්මයන්ට හිත වැටෙන්න නොදී කුසල ධර්මයන්ගේ හිත පිහිටවන වීරිය.
අකුසල ධර්මයන්ට හිත වැටෙන්න නොදී කුසල ධර්මයන්ගේ හිත රඳවන සතිය. අකුසල ධර්මයන්ට හිත වැටෙන්න නොදී කුසල ධර්මයන්ගේ හිත රඳවන සමාධිය. නැවත නැවත යථාභූත ඥාණයටම වැටෙන ප්‍රඥාව. මේ ටික වැඩෙන්න ගන්න එක බලවත් වෙනවා. මේ විදිහට සතර සතිපට්ඨානින් පටන් ගන්නකොට සතර ඉද්ධිපාද සතර සම්‍යප්පදාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය වැඩෙනවා. දැන් මොකද්ද මේ උනේ? සතර සතිපට්ඨානේ සිත පිහිටවන එකයි වෙන්නේ මෙතන. වෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. සතර සතිපට්ඨානේම මනාකොට සිත පිහිටවන. ඉතින් සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටනකොට ඔන්න හිතට අපේ හිත අවබෝධයට සකස් වෙනවා. ඔන්න එතකොට ඒකට කියනවා බොජ්ජංග කියලා. අවබෝධයට සකස් වෙන බොජ්ජංග හතක් තියෙනවා. ඒ හත ගැනත් මේ දිනවල දීර්ඝව සාකච්ඡා කරන නිසා සරලව කියාගෙන ගිහිල්ලා අද දවසේ මාතෘකාව අපි කතා කරනවා. ඒ තමයි සති, ධම්මවිචය, වීරිය මේ ටික මුලින් ඇති වෙන ඒවා. සති, ධම්මවිචය, වීරිය මේ ටික ඉස්සර වෙලාම අපි ගොඩනගා ගන්න ඕන ඒවා. පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියනවා ඒ ප්‍රතිඵල හැටියට ලැබෙන්නේ. දැන් බලන්න මේ සති, ධම්මවිචය, විරය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා මේ බෝධිංග වලින් සති, ධම්මවිචය, විරය කියන එක තමයි මුලින් වැඩෙන්නේ. අපි මහන්සිලා කර ගන්න ඕන. අනිත් ඒවා සිත දියුණුවෙන්ට වැඩෙනවා. ඉතින් සිහි නුවණින් යුක්තව සතර සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන නුවණින් විමසීමසා බලනකොට අවබෝධයට ඕන කරන අංගයක් හැටියට සිත පිහිටනකොට ඒක සති සම්බෝධිංගය. ඊළාට මොකද වෙන්නේ? නුවණින් නැවත නැවත විමසීමසා බලනකොට වැඩෙන්නේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය. දැන් මෙහෙම අවබෝධක් ඥානයේ වැඩෙන විදිහට සතර සතිපට්ඨානෙ සිත පිහිටවනකොට ඒ ධර්මතා නුවණින් විමසනකොට තමන් තුල තියෙන අකුසල ධර්ම දුරු කරන්නටත් කුසල ධර්ම දියුණු කරගන්නටත් බලවත් වීරියක් ඇති වෙනවා. සතර සතිපට්ඨානෙම සිත පිහිටවා ගන්න බලවත් වීරියක් ඇති වෙනවා. ඒකට කියනවා විරිය සම්බෝධ්‍යංගය. ඊළඟට පීති සම්බෝධ්‍යංගය. තමන්ගේ හිතේ ධර්මයේ පිහිටන්න ප්‍රීතියක් ඇති වෙනවා. හරියට ධර්මයේ තේරුම් ගන්න කෙනා හරි සතුටෙන් ඉන්නේ. ප්‍රීතියක් ඇතිලා. ප්‍රීතියක් නැත්තම් හිත හැම වෙලාවෙම මැල වෙලා, මූණකට කළු වෙලා දුකෙන් ඉන්නවනේ. එතකොට හිත සමාධිමත් වෙන්නේ නැහැ. ලස්සනට පිරිසිදුවට පිළිවෙලකට යා ඉන්නවා. කුණු පෙරාගෙන අඬාගෙන නාන්නේ නැතුව දුකෙන් බිම බලාගෙන ඉන්නේ නැහැ. එයා බොහොම සතුටෙන් ඉන්නවා. ඇයි? ප්‍රීතියක් තියෙනවා මේ ධර්මයේ තුලින් ඇතිවෙච්ච ප්‍රීතිය. එයා පැහැපත්ව ඉන්නවා, ලස්සනට ඉන්නවා, දුකෙන් ඉන්නේ නැහැ. එතකොට හිත සමාධිමත් වෙන්නේ නැහැ. එහෙම හිටියාම විපිලිසර වෙලා ඉන්නේ, කලකිරිල එපා වෙලා. එහෙම නෙමෙයි, මේ ධර්ම මාර්ගයේ බොහොම සතුටෙන් යන්න තියෙන. ඉතින් හිතේ සමාධියක් වැඩෙන්නේ නැත්තම් මූණ එල්ලගෙන ඉඳලා හරියයිද? නැහැ. සමාධියක් එන්නේ නැත්තම් අපි එතනදී උපේක්ෂා සහගත වෙනවා. සැප දුක දෙකටම මූණ දෙනවා කියලා හිත හදා ගන්න. එහෙම නැතුව මේ කෙනෙක් හොඳට වාඩි වෙලා ඉන්නවා දැකලා අරයට නම් සමාධියක් තියෙනවා වගේ මට තමයි නැත්තේ කියලා හූල්ලලා වැඩක් නැහැ. එහෙම හොඳ නැහැ. ඒකෙන් තමන්ට දියුණුවක් නැහැ. එහෙම නැත්තම් තමන්ට සමාධියක් තියෙනවා නම් ඒක අනිත් අයට කිය කියා මට නම් හරි අනිත් කෙනාට නැත්තේ කියලා ඒ අය පහතට දාන්නත් හොඳ නැහැ. අපිට ලැබුණු පිළිවෙල අපි පිළිගන්න ඕන. හැන්ද ලැබිලා තියෙන තමන්ගේ ප්‍රමාණයට. ඉතින් හැන්දේ හැටියට බෙදාගත් ගන්න ඕන. සමාධියක් වැඩින්නේ නැහැ කියලා දුක් වෙන්න හොඳ නැහැ. උත්සාහ කරන්න ඕන. ඉතින් ඔන්න අපි කිව්වේ අර ධර්මය පුරුදු කරනකොට ප්‍රීතියක් ඇති වෙනවා කියලා. ඊළඟට මොකද වෙන්නේ? කයයි සිතයි දෙකම සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ සැහැල්ලු වෙන්නේ. සැහැල්ලු වෙන්නේ මොකද්ද? සැහැල්ලු වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ පස්සද්ධිය ඇති වෙන්න සිත එකඟ වෙනවා, හිත සමාහිත වෙනවා. ඒක සමාධි සම්බොජ්ජංගේ. ඉතින් ඒ එකඟ සිතින් සමාධිමත් සිතින් නැවත නැවත ධර්ම විමසලා බලනකොට හිතට මොකද වෙන්නේ? සිත උපේක්ෂාවටපත් වෙනවා. ඒක උපේක්ෂා සම්බොජ්ජ. එහෙම ධර්මයේ පිහිටියේ නැත්තම් සමාධියෙන් සිත උපේක්ෂාවටපත් වෙන්නේ නැහැ. සමාධියම අල්ල ගන්න. සමාධියෙන් ලැබෙන සුවය කාම සුඛයට වඩා බලවත්නේ. ඒක ප්‍රණීත සුඛයක්. ඉතින් සමාධිය බලවත් නිසා හිත ඒකේ දැඩි ලෙස වැස ගන්න. එතකොට බොහොම ඒකට ඇලුම් කරනවා. ඒ නිසා සමාධියක් ඇති වුණාට පස්සේ සමහර අය හිතාගෙන ඉන්නවා සමාධිය තමයි විමුක්තිය කියලා. එතකොට අවබෝධය ධෝමනා කරන අංග වැඩෙන්නේ කොහෙද? සතර සතිපට්ඨාන තුළ. සතර සතිපට්ඨානේ මනාකොට හිත පිහිටවන මේවා වැඩෙනවා. දැන් ওই පරණ දැන් අපිට ඊයින් පස්සේ සාමින්වහන්සේලා ඉදිරියට ඒ ගැන විස්තර කරයි. මම සරලව මතක් කරේ, දැන් අර විදිහට සමාධියට බලවත් සැපයක් ලැබෙනකොට
පරණ ඔය තාපසුරුවේ මේකේ රැවටෙනවා. ඔය ආලාර කාලාම උද්දකරාම පුත්‍ර අසිත බහාර්ගව වගේ අය ඒ සමාධියෙන් ලැබිච්ච සැපයට ආසා වෙලා ඒකට රැවටිලා ඒකේ නතර වෙලා එතනින් සතුටු වුණා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදිනවා. එනිසා එතනින් නතර වෙලා හරියන්නේ නැහැ. අපිට එහෙමනම් දැන් මේ විදිහට කල්පනා කරගෙන යනකොට අපිට තේරෙනවා මේ බෝධ්‍යාංග ධර්ම වැඩෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් විශේෂයෙන් අද අපි සාකච්ඡා කරන කාරණේ ගැන වැඩිපුර අවධානය යොමු කළොත් මේ ප්‍රීතිය ඇති වුණාට පස්සේ මේ ආලෝකමත්කම ආවට පස්සේ එතනින් උපදින ඊළඟ වාසනා ගුණය තමයි බෝධ්‍යාංගය තමයි පස්සද්ධි සම්බෝධ්‍යං. පස්සද්ධි කියලා කියන්නේ සිතේ සහ කයේ සෑලු බව. අර කලින් කිව්ව ප්‍රීතිය ධර්මයේ තුලින් උපන්න ප්‍රීතියත් අනිත්‍යයි කියලා දැනෙනකොට හිත ඊළඟට පස්සද්ධි පිහිටනවා. මොකද මේ හිතේ හැටි එක තැනකින් මිදෙනකොට තවත් තැනක ගිහිලා පිහිටනවා. මෙතන ධර්ම මාර්ගයේ යන කෙනා නිසා ධර්මයෙන් පිටපණින්නේ නැහැ. ධර්මයටම අදාළ විදිහට පිහිටනවා. දැන් මේ කයේ දින සැහැල්ලුව කියන එක සිතේ සැහැල්ලුව කියන්නේ මොකද්ද? දැන් කලින් තිබුණ සංසාරගත ලොකු බරක් දැන් බිමින් තියලා තියෙන්නේ. ඒ නිසා පුදුම සැහැල්ලු බවක් තියෙන. මොනවද මේ බර? අර බාර සූත්‍රය අපි දවසක් කතා කළා. පංච උපාදානස්කන්ධයේ බර සහ මුලින්ම බිමින් තිබීම සම්බන්ධව. මේ කියන්නේ රහතන් වහන්සේ ඕහිත බාරු. රහතන් වහන්සේ කියන්නේ මෙතන කියන්නේ ඒතරම් සහ මුලින්ම පංච උපාදානස්කන්ධයේ බර ඉවත් කිරීමක් නෙමෙයි. සාමාන්‍ය මෙතුවක් හිතේ පිරීලා තිබුණ රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් ධර්මවල බර. මේවා හිතේ තිබුණාට කාටවත් හිතෙන්නේ නැහැනේ බරක් කියලා. මොකද ගොඩක් අය දන්නේ නැහැ මේවා බර කියලාවත්. මේක කෙලෙස් ධර්ම කියන්නේ බරක් කියලා දැනෙන්නටත් පිනක් තියෙන්න ඕන. නුවණක් තියෙන්න ඕන. සමහරු හිතන්නේ මේක තමන්ගේ හපංකමක් කියලා. මේ රාගයෙන් පිරීලා ද්වේෂයෙන් පිරීලා මෝඩ වැඩ කර කර ඉන්න එක ලොකුකමක් කියලා තමයි හිතන්නේ. පින්වත්නි අපිට උනත් මේ ගුණධර්ම දියුණුවෙන් එන ඒ කියන්නේ මේ කියන්නේ ඒ කියන්නේ අපි කලින් කතා කරපු සියලු බෝධ්‍යාංග සහ මේ බෝධිපාක්ෂික ධර්ම හතේ මුල් හතර අපි දැන් කතා කළානේ ටිකක්. ඒ ඉතාම හොඳින් තමන් තුල වැඩිම සහ දියුණු වීම නිසා ඇති වෙන සිතේ සහ කයි සැහැල්ලු බව. එහෙම නැත්නම් මේ පස්සද්ධිය ගැන 100%ක්ම මොන වගේද මොනතරම් උතුම් සැපයක්ද සැනසීමක්ද කියලා අපිටවත් හරියට තාම තේරෙන්නේ නැහැ. මොකද ඒක සම්පූර්ණ පරිපූර්ණ වශයෙන් අපිට ලැබිලා නැහැ. ඒ තරම් පුදුම සැහැල්ලුවක් ඒකේ තියෙන්නේ. මේ ලෝකේ වෙන මොකකින්වත් එවැනි සැහැල්ලුවක් සැනසීමක් අත්විඳින්න බෑ. අපිත් මේ බුදුරජාන් වහන්සේගේ දේශනා කරපු ඒ දේශනාවල කරුණු පුටාගෙන ඒවා ඉගෙනගෙන සිංහලෙන් ඔබට පැහැදිලි කරනවා විතරයි මෙතන මේ. දැන් අපි දන්නවා අපේ ළඟ තියෙන සමහර බර වර්ග දැන් උදාහරණයක් හැටියට ගත්තාම ලොකු බරක් ඔළුවේ තියාගෙන ඉඳලා ගොඩාක් වෙහෙස වෙලා ඇවිදලා ඒක බිමින් තිබ්බහම දැනෙන සැපේ සැහැල්ලුව නිකන් ඔළුව පාවෙනවා වගේ දැනෙනවනේ. හොඳට කල්පනා කරලා බලන්න අපි හරි ආසාවෙන් ආහාර පාන ගන්න. නමුත් ටික වෙලාවක් යනකොට ඒකත් දිරවලා ඉවර වුණාම ආපහු අපිට මේක මහා බරක් නේ ඉතින්. ශරීර කෘත්‍ය කළාම ඔන්න ලොකු සෑල්ලුවක් දැනෙනවා. මෙතන කියන්නේ ඒ වගේ සාමාන්‍ය විදිය බරක් ගැන නෙමෙයි. බරක් පැත්තකට දැමීම දැම්මම දැනෙන සාමාන්‍ය සැහැල්ලුවක් ගැන නෙමෙයි. මම මේ සැහැල්ලුව ගැන ටිකක් මතක් කරන්ටයි මේ උදාහරණ දෙකක් කිව්වේ. දැන් මොනවා හරි බරක් අපේ ළඟ තිබිලා අයින් වුණාම තියෙන සැහැල්ලුව අපිට දැනෙනවනේ. ඒක කයටත් දැනෙනවා මනසටත් දැනෙනවා. නමුත් මෙතන පස්සද්ධි සම්බොජ්ජාංගය කියන තැනදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කයේ සිතේ සහ කයේ සැහැල්ලු බව. ඒක එන්නේ අර මුලින් කිව්ව ධර්මතා දියුණු කිරීම වැඩිම තුල හිතේ තියෙන ගොඩාක් කෙලෙස් සංසිඳීම නිසා. සහ මුලින්ම දුරු වෙලාම නෙමෙයි සමහර ඒවා සංසිඳිලා. අර කාය ලහුතා චිත්ත ලහුතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලානේ කියන්නේ. මේ සැහැල්ලු බව සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයටම යොමු වෙච්ච සැහැල්ලු බවක් වෙන්න ඕන. මොකද අපි මුල ඉඳලාම එන්නේ සම්බෝධි අවබෝධ කර ගැනීම කරා. විශේෂයෙන්ම සතර සතිපට්ඨානේ මනාකොට වැඩීම නිසා බලවත්ව අධික වීරියකින් වැඩීම නිසා අර අනිත් බෝධ්‍යාංග තුල අපි කිව්වේ බොහෝ කෙලෙස් කියන්නේ රාග දෝස මෝහ සමහර ඒවා සහ මුලින්ම පහේ මේ වෙන විට යටපත් වෙලා සමහර ඒවා නැති වෙලා ගිහිල්ලා සෑහෙන දුරට
සමහරේවා අනුසේ වශයෙන් යම් යම් ප්‍රමාණු ඉතුරු වෙලා. මොකද මෙයාගේ ඒ කිව්වේ බෝධ්‍යාංග වඩන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාගේ ඒ විදිහට තමයි හිත දියුණු වෙන්නේ. මොකද එයා ඒක වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටම හිත යොමු කළා. ඒකම ඉලක්ක කරගෙන. ඒ නිසා කෙලෙස් සංසිඳිලා ඇති වෙන හිතේ සැහැල්ලුව මෙතන තියෙනවා. හිත සැහැල්ලු වෙනකොට ගතත් සැහැල්ලු වෙනවා. ඇයි දැන් බලන්නකෝ දැන් රාගය හිතේ තියේදී මොනතරම් බරක්ද? ඒකම කල්පනා කරනවා. ඒ ගැනම සිහින මවනවා. වෙන මොකවත් මතක් වෙන්නේ නැහැ. කරන්නත් බැ වෙන මොකවත්. දැන් ඊළඟට අපි ගමු ද්වේෂයක් ආවොත් ඒ ගැනම කල්පනා කරනවා. රණ්ඩුවට යන්න හදනවා. දාඩිය දානවා. මෝඩකම් හිතට ආවහම මෙලෝ සිහි කල්පනාව නැතු ඉන්නවා අපි. එතකොට මේක මොනතරම් බරක්ද කියලා මොලේ තියෙන කෙනාට තේරෙනවා. හැමෝටම තේරෙන්නේ නැහැ. ලෝකේ කෝටි ගාණක් ඉන්න මිනිස්සු ඔක්කොටම තේරෙන්නේ නැහැ රාග දේශ මොහ බරක් කියලා. දැන් සමාධි බෝධ්‍යාංගේ දිහා බැලුවහම පේනවා එතන හිතේ සමාධිය හදාගන්න උපකාර වෙන්නේ මේ අද අපි කතා කරන පස්සද්ධිය සැහැල්ලුව. මොකද සැහැල්ලුව සැහැල්ලු හිතේ තමයි සමාධියක් උපදින්නේ. දැන් නැත්තම් අර එක එක ප්‍රශ්න මේ ප්‍රශ්න අර ප්‍රශ්න තියාගෙන අඹදරු ගේදොර වතුපිටි ඉඩකඩන් යුතුකම් වගකින් ආසාවන් වෛර පිරිමහ ගන්නෙව්වා. කෝන්තර වෙනත් තර්ක විතර්ක ගැන බොහෝ මතිමතාන්තර තියෙනවනේ. බහුසච්ච බහුමාතා මේවා කල්පනා කර කර කොහොමද සමාධි භාවනාව වඩන්නේ? ඒ හිතේ සමාධියක් වැඩෙන්න විදිහක් නැහැ. ඊළාට කය වුණත් අර හිතේ බර නිසා කැළඹිලා නම් දැන් කය රෝගී වෙලා නම් ඒක එක ඉරියව්වකින් බැරි වෙනවා. ඒක නිසා විශේෂයෙන් දැන් හිත එකඟ නැත්තම් කය කොහොමත් එකඟ කරගන්න බෑනේ. මොකද හිතට එන එන අරමුණු වලට අනුව කය වැඩ කරන්න ගන්නවා. එතකොට ඒ පුද්ගලයාට හිත එක අරමුණකට ගන්න බෑ. මතකද මුගලන් හාමුදුරුවන්ට බුදුරජාන් වහන්සේ දුන්න උපදේශය? භාවනා කරන්න උත්සාහ ගනිද්දී තීන මිද්ද බලවත් වෙනවා. නිදිමත එනවා. සිතේ සහ සිතුවිලි වල අලස බව. දැන් එහෙම වුණාම ශරීරයට ඒක දැනෙනවා. බුදුරජාන් වහන්සේ ඒකනේ මුගලන් හාමුදුරුවන්ට උපදේශ මාලාවක් දුන්නේ. නිදිමත එනකොට අර කම්මුල වැරෙන් තෙරපන්ඩ අත්ල එකට එක ගතලා කම්මුල රත් කරන්ඩ ටිකක් එළියට ගිහිල්ලා ඇවිදලා එන්න මේ උපදෙස් දුන්නේ. ඊට පස්සේ අධික නිදිමතක් එනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කායිකව පොඩි පොඩි ව්‍යායාම කරන්න ඕන. අන්තිමේදී එහෙම නිදිමත කඩන්න බැරි වුණොත් ඒ කියන්නේ එච්චර මහන්සිලත් බැරි වුණොත් ටිකක් නිදා ගන්නට වෙනවා. නැත්තම් බෑ. බලන්නකෝ හිතේ සැහැල්ලුව පස්සද්ධිය නැත්තම් භාවනාවට සුසු විදියට කය හසුරව ගන්න බෑ. එහෙම වුණාම සමාධිය ගොඩනගා ගන්න කොහොමත්ම බෑ. හිතන්න එපා දැන් මේ වෙනකොටත් ඒ කියන්නේ මුලින් කියපු සතර සතිපට්ඨානේ සතර ඉද්ධිපාද සතර සම්‍යප්පදාන වීරිය පංචේන්ද්‍රිය පංච බල වඩාගෙන මේ සත්බොජ්ජංගවල සති ධම්ම විජේ විරේ පීති කියන බොජ්ජංග හතර වඩාගෙන ඉදිරියට එනකොට විශාල සමාධියක් හිතේ උපදිනවා. ඒ සමාධිය තුලින් තමයි අර කායික මානසික සැහැල්ලුව ඇති වෙන්නේ. නමුත් ඉන් ඉදිරියට ඒ සමාධිය බලවත් දියුණු කරගන්න මේ කියන පස්සද්ධිය තමයි උපකාර වෙන්නේ. මේ සමාධියෙන් පස්සද්ධිය දෙකට දෙක හේතු ප්‍රත්‍ය වෙලා තමයි මෙතන තියෙන්නේ. මේ දෙකම උපදින්නේ සහ පවතින්නේ මේ දෙක කියන්නේ පස්සද්ධිය සමාධිය මේ දෙකේ උපකාරය. මම මෙතන තව දෙයක් කියන්නම් ටිකක් අද දේශනාවට අදාළ නෑ වගේ හිතෙන්නත් පුළුවන්. නමුත් මෙහෙම මා මේ මාතෘකාව අංග සම්පූර්ණ අවබෝධ කරගන්නට මේ ටික කියන්න වෙනවා. දැන් බලන්න අර මුලින් කිව්ව ධ්‍යාන ක්‍රමය බලනකොට ධ්‍යානෙන් ධ්‍යානට ඉහළට යනකොට සමාධිය තමයි බලවත් වෙන්නේ. පළමු ධ්‍යානෙ ඉන්න කෙනාට දෙවෙනි ධ්‍යානයට පත් වෙනකොට විතක්ක විචාර සංසිඳිලා එයාට බලවත්වම තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එයා තුන්වෙනි ධ්‍යානයට යනකොට මේ කියන ප්‍රීතිය සංසිඳවනවා. ප්‍රීති අනිත්‍ය බව ආදීනව දකිනවා. සිහි කරලා ඒ ආදීනව ප්‍රීතියටත් නොඇලි ප්‍රීතියෙන් හිත මධ්‍යස්ත කරගන්නවා. ඒ මධ්‍යස්ත කරගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුල බලවත්වම තියෙන්නේ සැපය, කායික සැහැල්ලු බව. ඒ වගේම ඒ සැපයත් උපේක්ෂාව. ප්‍රීතිය සංසිඳිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්වෙනි ධ්‍යානය ලබාගෙන එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයත් එක්ක
කය තුල විශාල සැපයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්ම මාර්ගය ගැඹුරට වැඩෙනකොට ඒ තුල ඒ ධර්ම අවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුල පිහිටනකොට ඒ පිහිටන ආකාරය. හැබැයි එයා පස්සද්ධිය අර කායික සැහැල්ලු බව නිසා ඇතිවෙච්ච සැපයක් අවබෝධයේ අංගයක් හැටියට දකින්නේ. ඒ සැහැල්ලුව තියාගෙන ඉන්නේ නැහැ. දැන් අපි හිතමු අපි භාවනා කරගෙන කරනකොට කයේ ලොකු සැහැල්ලු බවක් සැපයක් දැනෙන්න පටන් ගන්නවා. සමහර භාවනා කරන අය කියනවනේ භාවනා ටික කාලයක් කරගෙන යනකොට ඒ කියන්නේ හොඳටම ඉහළට භාවනා වඩපු අය නෙමෙයි සාමාන්‍යයෙන් ටිකක් සුළු වශයෙන් භාවනා වඩපු අය උනත් කියනවනේ භාවනා කරගෙන යනකොට කලින් තිබුණු අර කකුල් රිදෙනේවා කොන්ද රිදෙනේවා දණිස් රිදෙනේවා නවන්න බැරි ඒවා ඔක්කොම මේ හොඳට හිත එකඟ වෙනකොට ටිකක් භාවනාව කරගෙන යනකොට ඒව අමතක වෙලා යනවා කියලා ලොකු සැහැල්ලුවක් දැනෙනවා කියලා භාවනා කරගෙන යනකොට මුළු කයම සංසිඳිලා ලොකු සැපයක් දැනෙනවා එතකොට දැන් හිතන්න චුට්ටක් භාවනා කළා ඔහොම දෙයක් දැනුණා නම් භාවනාව ඉහළට වඩාගෙන දියුණු කරගෙන ධ්‍යාන මට්ටම් වලට වඩන කෙනාට මොනතරම් මේ කායික සැහැල්ලු බව තුළ ලැබෙන මේ සැපය සැහැල්ලු බව තියනවාද කියලා හැබැයි එයා මේ සැපය අත්දැකලා අත්දැක්ක කියලා ඒ සැපේට ඇලෙන්නේ නැහැ අවබෝධයේ අංගයක් බවට ඒකපත් කරගන්නවා එයා එතනින් නතර වෙන්නේ නැහැ ඒකයි ඒක බෝධ්‍යාංගයක් බවට පත් කරගන්නවා කියන්නේ බෝධි අංගයක් බවට පත් කරගන්නවා කියන්නේ එයා දැනගන්නවා කායික සැහැල්ලුව නිසා සැපයක් ඇති වුණත් අපි මතක තියාගන්න ඕන සැපයක් ආවත් දුකක් ආවත් මොන විඳීමක් ආවත් ඒක උපදින්නේ ස්පර්ශයෙන්මයි කායික සැහැල්ලු බව නිසා සැපය ඇති වුණා නම් ඒ සැපය අපිට ඇති වුණේ කයයි පහසයි විඥානයයි මේවා එකතු වීම නිසා එතකොට ඒකත් භාවනාව තුලම ධර්ම අවබෝධයටම හිත වැඩිම තුල ඇතිවෙච්ච හේතුවක ඵලයක් ඒක අඳුන ගන්න කෙනා අර සැපයට නොඇලි හේතුඵල වශයෙන් ඒ සැපයත් නුවණින් දකිනවා අවබෝධයේ අංගයක් බවට පත් කර ගන්නවා එයා ඒ සැපයේ යථා ස්වභාවය දකිනවා ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා වඩමින් ඒ සැපයටත් නොඇලි ඒ සැපේ පවා අවබෝධයේ අංගයක් හැටියට වඩා ගන්නවා අන්න එතකොට ඒක බෝධි අංගයක් බවට පත් වෙනවා බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා ඊළඟට හම්බ වෙන සමාධි අංග සම්පූර්ණ වැඩෙන්නේ ඊට පස්සේ. ඒ සමාධිය ගැන ඊළඟ ධර්මදේශනාවේදී කියන නිසා මෙතන අපි ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ. පින්වත්නි මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් හිත බොජ්ජංග ධර්ම තුල වඩාගෙන එනකොට ඒ කියන්නේ අපි බලමු අර දැන් සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටවාගෙන සති සම්බොජ්ජංගය වඩාගෙන ඒ ධර්මයේ තවදුරටත් විමසමින් ධම්මවිජය සම්බොජ්ජංගයේ දියුණු කරගෙන සතරාකාරෝ වීරිය තුල අකුසල් යටපත් කරගෙන කුසල් උපදවාගෙන වීරිය සම්බොජ්ජංගේ වඩාගෙන එතකොට හිතේ සමාධිය වැඩෙනවා ටික ටික සිත කුසලයේ වැඩෙනකොට ඒ තුලින් ඇතිවෙන නිරාමිස ප්‍රීතිය උපදවාගෙන ප්‍රීති සම්බොජ්ජංගේ වඩනෝ ඒ තුලින් නතර වෙන්නේ නැතුව එම ප්‍රීතිය තුලින් උපන්න කායික මානසික සැහැල්ලුව විඳිනවා ඒ අද අපි කතා කරපු පස්සද්ධිය සම්බොජ්ජංගය මේ ආකාරයට නිරාමිස ප්‍රීතියක් අප්‍රමාණ සැහැල්ලුවක් සැපයක් වඩාගෙන ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය දකිමින් විදර්ශනා කරනවා එතකොට දැන් සති ධම්මවිජේ විරේ පීති පස්සද්ධි ඊළඟට සමාධිය සමාධියෙන් කයට දැනෙන අර සැහැල්ලු බව ඒකටත් නොඇලෙනකොට දැන් ඉතින් වැඩි වැඩියෙන් බලවත්ව වැඩෙන්නේ සමාධිය තමයි දැන් පළවෙනි ධ්‍යානයට වඩා දෙවෙනි ධ්‍යානයේ ඒකාග්‍රතාවය බලවත්. ඊට වැඩිය තුන්වෙනි ධ්‍යානයේ තුල හිත කර්මන්‍ය වෙලා බලවත් වෙනවා. හතරවෙනි ධ්‍යානයට යනකොට තවත් බලවත්. එහෙමනම් මතක තියාගන්න පළවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර සංසිඳවගත්තා. දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීතියට නොඇලි ප්‍රීතිය ගැන සංසිඳෙනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට සැපයටත් නොඇලි සැපයත් සංසිඳවනවා. හතරවෙනි ධ්‍යානයේදී බලවත් උපේක්ෂාව තියෙන්නේ දැන් හිත හොඳට වැඩිලා දැන් සමාධිය බලවත් වෙලා තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කළා ඒ හතරවෙනි ධ්‍යානයට වැඩිලා සමාධිය බලවත් වුණ හිත හරියට පෙරාපු රත්තරන් වගේ කියලා ඒ උපමාවෙන් බුදුහාමුදුරෝ පෙන්වුවේ හිත කර්මන්‍යයි කියලා ඒ කියන්නේ ඒක ඕන පැත්තකට යොදවන්න පුළුවන් අපිට අවශ්‍යතාවයේ අනුව යොමු කළ උවමනා ආභරණයක්
හදාගන්න පුළුවන් පෙරාපු රත්තරන් වල වලලු මාල යෝන දෙයක්. ආන් ඒ වගේ තමයි හතරවෙනි ධ්‍යානෙට ඉහළට හිත වැඩිලා දියුණු වුනාම හිත හොඳට කර්මන්නේයි. එහෙම හතරවෙනි ධ්‍යානෙට වැඩිලා ආපු හොඳ පිරිසිදු හිතක් තුල තමයි ඉන් ඉදිරියට අනිකුත් උත්තරීතර ගුණ වැඩෙන්නේ. ත්‍රිවිද්‍යාව ආදී ඒ තුලින් ත්‍රිවිද්‍යාව උපදවාගෙන ඉන් පස්සේ අරිහත්ත්වය දක්වාම ඒ හිත තමයි ඉදිරියට යන්නේ. අර පෙරාපු රත්තරන් වගේ ඕනම දෙයකට යොමු කරන්න පුළුවන් තැනට ඒ හිත සකස් වෙලා. එතකොට එයා ත්‍රිවිද්‍යාව උපදවාගෙන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පාද ඥානෙ, ආසවක්ස ඥානෙ මේ තුලින් අරිහත්ත්වය කරාම යනවා. එතකොට මේ සැහැල්ලු බව පස්සද්ධිය තමයි ඒකට උපකාර වෙන්නේ එතනින් ඉදිරියට. එතනදී කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. තමන්ට කැමති තාක් ඒ ධ්‍යානෙන් ඉන්න පුළුවන්. ඊළඟට විතක්ක විචාර සංසිඳවල හිතේ පැහැදිලි බව, පිරිසිදු බව තියෙන, එකඟ බව තියෙන, සමාධියෙන් හටගත් ප්‍රීතිය, ඒ වගේම සුවය තියෙන දෙවෙනි ධ්‍යානියත් උපදවාගෙන වාසය කරන්න පුළුවන්. කැමති තාක් කාලේ ධ්‍යානෙන් ඉන්න පුළුවන්. ඊළඟට ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් යුතු සිහියෙන් යුතු කයනුත් සැප විඳ විඳ ආර්යයන් වහන්සේලා කැමති උපේක්ෂා සහිත සිහිනුවණින් වාසය කිරීමයි කියන තුන්වැනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්න පුළුවන්. සැපයටත් නොඇලී දුකත්වත අතහැරලා දාලා සහමුලින්ම මානසික සැප දුක් සියල්ල නැති කරලා පාරිසුද්ධ උපේක්ෂාවෙන් යුතු සිහිය පවත්වන හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්න පුළුවන්. කැමැති තාක් කාලේ ධ්‍යානෙන් ඉන්න පුළුවන්. එතකොට ඒ වටිනාකම දැන් බලන්න මේ ටික කියාගෙන යනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි විශේෂයෙන්. මේක බලද්දී අපිට පේන සුවිශේෂී දෙයක් තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පුරාවට කියවෙන ගුණධර්ම අතර මොනවද විශේෂයෙන් තියෙන්නේ. දැන් බලන්න මේ සම්බෝධිය කරා යන කෙනා තුල වැඩෙන්න ඕන ගුණධර්මවල ප්‍රමාණය තමයි මේකෙන් කියවෙන්නේ. කොයි තැනටද මේ ගුණධර්ම මොනතරම් දුරට වැඩෙන්න ඕනද කියලා බලන්න. විතක්ක, පස්සද්ධි, පීති, උපේක්ඛා, ඡන්ද, චිත්ත, ඒ වගේම විරති තුන මෙවුවා එක බැගින් වැඩෙන්න ඕන. මේ සියලු බෝධ්‍යාංග ධර්ම ගැන සතර සතිපට්ඨානයේ ඉඳලම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වා මේ බෝධි අංග 37ම එම නැත්තං සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන සම්පූර්ණයෙන් බලලා සලකා බැලුවාම පේනවා මේ විදිහටයි ගුණධර්ම ටික තියෙන්න ඕන. විතක්ක, පස්සද්ධි, පීති, උපේක්ඛා, ඡන්ද, චිත්ත, ඒ වගේම විරති තුන ඇතුළු ඒ කාරණා නමය එක බැගින් වැඩෙන්න ඕන. ඊට පස්සේ ශ්‍රද්ධාව මේ ගුණධර්ම වගේ දෙගුණයක් වැඩෙන්න ඕන. එතකොට එකඟ බව, ඒ කියන්නේ සමාධිය හතර ගුණයකින් වැඩෙන්න ඕන. එතකොට ප්‍රඥාව පස් ගුණයකින් වැඩෙන්න ඕන. ඔය අර කියාගෙන ආපු සියලු කාරණාවල තියෙන පොදු සාධක ටික තමයි මේ තියෙන්නේ. ශ්‍රද්ධාව දෙගුණයකින් වැඩි වෙන්න ඕන. එකඟතාවය එහෙම නැත්නම් සමාධිය හතර ගුණයකින් වැඩි වෙන්න ඕන. ප්‍රඥාව පස් ගුණයකින් වැඩි වෙන්න ඕන. ඊළඟට ඉසුනුත්‍ය. ඉසුනුත්‍ය කියන්නේ සතිය, සිහිය, එහෙම නැත්නම් සතිපට්ඨානය අට ගුණයකින් වැඩි වෙන්න ඕන. ඊට පස්සේ චේතසික වීරිය, ඒ කියන්නේ අර විරිය, වීරියවන්තකම නව ගුණයකින් වැඩි වෙන්න ඕන. එතකොට මේ එකක් එකක් ධර්ම දෙගුණ, හතර ගුණ, පස් ගුණ, අට ගුණ, නව ගුණ වශයෙන් අපි තුල වැඩෙන්න ඕන. මෙතනදී වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මොකද්ද කියලා අපිට එතකොට හොඳට පේනවා. ඒ තමයි වීරිය. වීරිය කියන එක තමයි වැඩියෙන්ම මෙතන තියෙන්න ඕන. නව ගුණයකින් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 පුරාවටම නව ගුණයක් කතා කරනවා වීරිය, වීරිය, වීරිය කියලා. එමනම් අපිට තේරෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත්, අද වුණත්, හෙට අනිද්දාට වුණත් බුදුහාමුදුරුවෝ ඉදිරිපිට වාඩි වෙලා හිටියත්, බුදුහාමුදුරුවෝ නැති කාලෙක වුණත් වීරිය කියන එක තමයි බලවත්ම අපේ ළඟ තියෙන්න ඕන මේ බුද්ධ ශාසනයේ නියම ප්‍රයෝජන ලබා ගන්න. එහෙම නැතුව දැන් බුදුරජාණන් වහන්සේ පණ පිටින් හිටියාය කියලා අපි දැන් හිතනවානේ, බුදුහාමුදුරුවෝ හිටියා නම් ඔක්කොම කරගන්න තිබ්බා. අපේ ළඟ වීරිය නැත්තං ඊට සාපේක්ෂව ඉතින් ඔය ශ්‍රද්ධාව, ඊට පස්සේ සමාධිය, ප්‍රඥාව, ඉසුනුතිය මේවා තියෙන්න ඕන, විශේෂයෙන් වීරිය. මේක නැත්තං ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, ඕක තමයි අර සද්ධර්මය දන්න කෙනාට
සංසාරයේ කෙටි කියලා පරණ කියමනක් තියෙන. මේ කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන තමයි එතන ඒ කියන්නේ සද්ධර්මය කියලා. ඒ නිසා නිවන අවබෝධයට කැමැති ඒ සඳහා සූදානම් වෙන පුද්ගලයා ඉතාම හොඳින් මේ ධර්මතා ටික ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ තුල තියෙන ಗುಣධර්ම ටික වගේම විශේෂයෙන් මේ අපි මේ මේ දිනවල කතා කරන මේ බෝධ්‍යාංග ධර්ම මේවා හොඳට ඉගෙනගෙන හොඳට මතක තියාගෙන මනාව පුහුණු පුරුදු පුහුණු කරන්න ඕන. අවබෝධයේ පිණිස අපි ගිහි පැවිදි අපි හැම දිනාම මහන්සි ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි සාස්ෘන් වහන්සේ වෙනුවෙන් නියම ප්‍රතිපත්ති පූජාව කරපු ශ්‍රාවක දරුවන් බවට පත් වෙනවා. මොකද උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ වෙසක් පොහොය දවසේ වෙසක් සතියේ බුදුරජාණන් වහන්සේව සමරනකොට සිහි කරනකොට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණ එකම දේ මොකද්ද? ශ්‍රාවකයෝ හැටියට අපි උන්වහන්සේ බොහෝම වෙහෙස මහන්සිලා අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරු මේ ධර්මය වහා වහාම අපි අවබෝධ කරගනි පුරුදු පුහුණු කරයි සසර දුකින් අත මිදීම සාක්ෂාත් කරගනි කියලා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු. එතකොට මේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපිට හරියට මිෂ්ඨ කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රතිපත්තියෙන් බුදුරජාන් වහන්සේ පුදනවා කියන දේ. අද වගේ දවසක අද වගේ මේ වගේ කාල පරාසයක අපි මෙන්න මේ ටික හොඳට මතක තියාගෙන පුරුදු පුහුණු කරගන්න ඕන. එතකොට සද්ධර්මයේ දන්න කෙනාට සංසාරයේ කෙටි කියන පරණ ඒ කියමන ඇත්තක් කරන්ට සාර්ථක එකක් කරන්න අපිට පුළුවන්. ඒ සද්ධර්මයේ තමයි මේ අපි කතා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ වගේම සත්ත බෝධාංග ධර්ම ටික. ඔබ හැම දෙනාටම ඒ උතුම් ධර්මයේ ඔබටත් මටත් දෙවියන් ඇතුළු සියලු ලෝක සත්වයාටත් ඉතාම කෙටි කාලයක් තුළ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ කිව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ වගේ විශේෂයෙන් අපි මේ කතා කරපු සත්ත බෝධ්‍යාංග මේවා දියුණු කරගෙන මේ භයානක දුක්ඛම් කඩල වලින් පිරුච්ච සංසාර ගමනින් අත මිදීමේ භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද අදිස්ථාන ඇති කරන්ට ඕන. ඉතින් අද දවසේ මේ උදාරතර වූ ධර්මානුශාසනාව ලෝකේ පුරාම ඉන්න සෑම දෙනාටම පහසුවෙන් ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලබා දෙමින් මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපේන පිරිස සිහි කරලා පින්පෙත් අනුමෝදන් කරන්ටයි අපි සූදානම් වෙන්නේ. අද දවසේ මේ වෙසක් සතිය මුල් කරගෙන සිද්ධ කරන උතුම් ධර්මදේශනාමය පින්කමට පින්බර දායකත්වයේ ලබා දෙන්නේ රත්නපුර කොස්පැලවින්න අංක 80 තුන ලිපිනේ පදිංචි පීඒ තුසිත පුෂ්පකුමාර පින්වත් මහත්මයා. එතුමා පොදු සාමූහික බලාපොරොත්තුවක් අදිස්ථානයක් ඇතුවයි පින්කමට දායක වෙන්නේ. අපවත්ී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමසාමින් වහන්සේටත් අපවත්ී වදාළ මහා සංඝරත්නයටත් පොදුවේ පින්පෙත් අනුමෝදන් කරන්ට ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ හැටියට අපටත් ආශිර්වාද කරන්ට ධර්මශ්‍රවණය කරන සියලු ලෝකවාසීන්ට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා කියන අදිස්ථානය සිද්ධ කරන්ට. එමනම් අපිත් එතුමාට අපි හැම දෙනාම එකතු වෙලා ආශිර්වාද කරමු. පීඒ තුසිත පුෂ්පකුමාර මහත්මයාට ඔබතුමාටත් ඒ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට ඉක්මනින් ධර්මාවබෝධය ලබා ගන්නට මේ සියලු පින්ඵල හේතු වාසනා වේවා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙන මෙතන නම්ගම් සිහිපත් නොකලත් තමන්ගේ නමින් මිය පරලව යන්ට දුන යම්තාක් මෞදෙමෞපිය නෑදෑ හිතමිතුරු ගුරුවරු වැඩිහිටියම් වේනම් ඒ සෑම සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. එතුමාගේ බලාපොරොත්තුල හැටියට අපවත් වී වදාළ ගංගොඩවිල සෝමසාමින් වහන්සේ ඇතුළුව පූජනීය මහා සංඝරත්නයට පරලෝ වශයෙන් මේ පින් ලැබේවා. ඒ සියලු දෙනා වහන්සේ සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම පින්කමට දායකත්වයේ දරන පීඒ තුසිත පුෂ්පකුමාර මහත්මයා ප්‍රධාන ඒ පවුල්වල සුජීවත්ව ඉන්න මව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් ස්වාමි දියණිය දරුවන් ආදී ඒ සෑම සියලු දෙනාටත් මේ පින්කම් කරගන්න උපකාර කරු සියලු දෙනාටත් net fm ආයතනයේ සභාපතිතුමා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් රට ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ අපි හැම දෙනාටත් දෙවියන් සහිත සියලු ලෝක සත්වයාටත් මේ පින්බර කාල සීමාව තුළ සිද්ධ කරගත්ත මේ පුණ්‍ය ශක්තිය බලෙන් මෙලව ජීවිතේ කායික මානසික සුවය සැලසේවා, ධර්මාවබෝධයේ උදා වේවා, පරලව ජීවිතත් සුවපත් වේවා, ධර්මාවබෝධයේ වේවා, සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙන්න අපි හැම දිනාටම
මේ පින පාරමිතාවක්ම වේවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා